ජනතාව විසින් තමයි මන්ත්‍රීවරුන්ව පත් කරේ. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න 225ම මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. පළවෙනිම වගකීම තමයි මේ මොහොතේ මේ ජනතාව විඳින මොකක් හරි තියෙන පීඩනේ ජනතාව මුදව ගැනීම තමයි මම හිතන්නේ මන්ත්‍රීවරු 225ගෙම මූලිකම කාරණේ වෙන්නේ ඒක. දැන් වෙලා තියෙනවද මූලික කාරණේ ඒක බවට පත් වෙලා තියෙනවද? ඔබතුමා විශ්වාස කරනවා. ඒක දැනට වෙමින් පවතිනවා. නමුත් විපක්ෂේ මීට වැඩිය මේකට හවුල් වෙන්නට ඕනි. විපක්ෂ දායකත්වෙ මදි. ඔව් දැන් අපි කියමුකෝ දැන් රනිල් වික්‍රමසිංහ එතුමා විපක්ෂේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට එතුමා පැහැදිලිව එතුමාගේ හැම කතාවකදීම වාගේ කිව්වා මේක මේ පක්ෂපාට බේදෙන් තොරව හැමෝම එකතු වෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට විසඳුම දෙන්න. එතුමා අදත් ඉන්නේ මතේ. හැබැයි මම දකිනවා ඒකට සහය දෙනවා මදි. විපක්ෂයක් හැටියට සියලුම විපක්ෂ. ඒ සියලුම විපක්ෂ මං හිතනවා මේ මොහොතේදී එක කාරණයක් සිටිය යුත්තේ. ජනතාව විඳින දුකෙන් ජනතාව මුදව ගන්න මොකද්ද කළ යුත්තේ? මොකද හේතුව ජනතාව විසින් තමයි 225ම ඇතුළට ගෙනාවේ. එතකොට ඒ අයව මේ තියෙන ප්‍රශ්නෙම් මුදව ගන්නට මැදිහත් වීම අවශ්‍යයි හැමෝගෙම. මේ වෙලාවේ දැන් අපි ගමුකෝ මේ රට තිබිච්ච තත්වෙන් දැන් යම්කිසි ප්‍රමාණයකට මොනහරි තියෙන පීඩණි අඩු වෙලා තියෙනවනේ. නැති වෙලාම නැහැ. ඔබේ අවසන් නාඩි. පීඩණි අඩු වීමක් තියෙනවා. එතකොට මේක තව දියුණු කරලා ගන්නට පුළුවන් මේ සේරම පක්ෂ ටික එකතු වෙලා දැන් අපි ගමු ඉංගලන්තේ වුණානේ ෆෝක්ලන්ඩ්ස් යුද්ධය ආවා. මුළු පාර්ලිමේන්තුවම එකක් වුණා. කඹ ඇදිලි කකුල් වලින් ඇදිලි මොකුත් නැහැ. එකක් වෙලා ෆෝක්ලන්ඩ්ස් යුද්ධයට මුහුණ දුන්නා. ඉතින් මේ වෙලාවේ කරන්න තියෙන්නේ මේ පාට පක්ෂ ભેද බලන්නේ නැතුව ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ ගන්න තැනට තල්ලු වෙලා මේ රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳුවහම පස්සේ මං හිතනවා ආපහු දේශපාලනය කරන්න පුළුවන්. මොකද රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමම ලොකු දෙයක් නේ. එතුමා අර එතුමාගේ කතාවෙදි කිව්වා වාගේ එතුමා කවදාකවත් අගමැතිකම ජනාධිපති ඉල්ලුවේ නැහැ. එතකොට අනිත් අය ඒක මග ඇරියා. ඒ වෙලාවෙනේ රනිල් වික්‍රමසිංහ බාරගන්නේ. එතකොට මම හිතනවා හැමෝම එකතු වෙලා විශේෂයෙන්ම මේ 225ම එක කාරණයයි මූලිකව කළ යුත්තේ.